GTA 6 2021 තුල රිලීස් වෙන්න නම් මේ වෙද්දි මුල් ප්‍රචාරණ කටයුතු වලට Rockstar අත තියලා තියෙන්න ඕන. ඔයා හිතන විදිහට මේ අවුරුද්දේ GTA 6 අනවුන්ස් කරයිද? ඒ වගේම අනවුන්ස් කරලා රිලීස් කරයිද? ඔන්න අපටත් නොදැනීම කියන තවත් අවුරුද්දකට පස්සේ 2021 ත් උදා වුණා. ඉතින් මේ අවුරුද්ද වල සියලු දෙනාටම සුබ අවුරුද්දක් වෙන්න කියලා ඉස්සරලාම් ප්‍රාර්ථනා කරනවා. වැඩි කාලයක් අපි මඟ බලාගෙන හිටියේ GTA 6 කවදද අනවුන්ස් කරලා රිලීස් වෙන්නේ කියලා. නමුත් Rockstar කම්පැනි එකට බැරි වුණා තාමත් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. එළමෙන මේ 2021 අවුරුද්ද GTA 6 සඳහා හොඳ අවුරුද්දක් වෙයිද? ඒ වගේම මේ අවුරුද්ද GTA 6 රිලීස් කරන්න හැකියාවක් තියෙයිද? මෙන්න මේ කාරණේ ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් පහුගිය අවුරුද්ද පුරාවටම අපිත් එක්ක රැඳිලා හිටපු Planet 361 වලට ආදරය කරපු ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. ඉතින් මේ අවුරුද්දෙත් අපිත් එක්ක පහුගිය අවුරුද්ද හිටියා වගේම සහයකින් ඉඳිවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ඒ වගේම ඔයාලා අතර ඉන්නව නම් කවුරුත් Planet 361 තාමත් subscribe නොකරපු ඔයාලට පුළුවන් මේ අවුරුද්ද इसलिए आप सब्सक्राइब कर अपने नोटिफिकेशन ऑन करना चैनल के एफबी पेज कटे तो चैनल के टेलीग्राम चैट ग्रुप कटे तो ఏవి తరకన మే ఛానల్ కి మెంబర్ కనెక్ట్ అయిన తర్వాత హ్యాక్ అవ తీనవా ఈ హమ దేకమ లింక్స్ మా మే వీడియో కి డిస్క్రిప్షన్ ఎకే సా పిన్ కామెంట్ ఎకక దాలా తీనవా ఏ వారా కిలే వట ఏకతు వెన్న ఓల్ట హ్యాక్ అవ తీనవా ఎనం అపి బలము మే అవరుది GTA 6 లట మొకద వెన్నే కియలా දෙදා සිසියක අවුරුද්ද එළඹීමත් එක්ක වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ මේ අවුරුද්දේ ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද කියන දේ ගැන හැම දිනම වගේ අවධානයෙන් ඉන්න වෙලාවක් තමයි මේක. නව අභියෝගාත්මක වසංගත රෝග තත්ත්වයක් අස්සේ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන එකට උත්තර හොයන්න තමයි හැම ගේමින් කම්පැනි එකක්ම උත්සාහ කරන්නේ. නමුත් ඒ අතර උනත් මේ 2021 අවුරුද්ද ගේමින් කමියුනිටි එකට කාර්යබහුල අවුරුද්දක් බවට පත් කරන ඒ කම්පැනිස් උත්සාහ කරන්නේ උපරිම ගේම්ස් ප්‍රමාණයක් සාර්ථකව ඩෙවලොප් කරලා පබ්ලිෂ් කරන්න කටයුතු කිරීම. ඒ විදිහට කොච්චර ගේම්ස් රිලීස් කරත් සමහර ගේම්ස් තියෙනවා ගේමින් කමියුනිටි එක විසින් අදි පිපාසිතව බලාගෙන ඉන්න. ඒ ගේම්ස් අතරින් දැනට වසර ගාණක් තිස්සේ මග බලාගෙන ඉඳලා 2021 පටන් ගනිද්දි දැන් දැන් අනවුන්ස් කරයි කියලා බලාගෙන ඉන්න ගේම් එකක් තමයි Grand Theft Auto. එහෙම නැත්නම් GTA 6 කියලා කියන්නේ. වසරක් ගානෙම තමන්ගේ බලාපොරොත්තු කඩ කරගනිමින් සිටින GTA ෆෑන් බේස් එක ඒ කඩ වුණු බලාපොරොත්තු නැවත එක්රැස් කරගනිමින් 2021 කට පිවිසෙන්න උත්සාහ කළත් GTA ඩිවලොප් කරලා පබ්ලිෂ් කරන Rockstar විසින් ඒ බලාපොරොත්තු මේ අවුරුද්දෙත් බිඳින්න ලැහැස්ති වෙන තමයි පේන්න තියෙන්නේ. GTA 6 2021 අවුරුද්දේ පබ්ලිෂ් කරන Rockstar ලගේ සූදානමක් නැති බව දැනට තියෙන තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් නිගමනය කරන්න හැකියාවක් තියෙනවා. ඔයාලා හොඳින්ම දන්නවා GTA 5 රිලීස් කරේ මීට අවුරුදු 7කට කලින් 2013 දී බව. නමුත් GTA 5 වල ප්‍රචාරණ කටයුතු පටන් ගත්තේ ඊටත් අවුරුදු 2කට කලින් 2011 දී. හරියටම කියනවා නම් 2011 නොවැම්බර් 2 වෙනිදා තමයි පළවෙනි GTA 5 ට්‍රේලර් එක මාධ්‍යයට නිදහස් කරලා තියෙන්නේ. ඊට වසරකොත් මාස 10ක් වගේ කාලයක් ගිහින් 2013 සැප්තැම්බර් 17 වෙනිදා තමයි GTA 5 ගේම් එක රිලීස් වෙන්නේ. GTA 4 වලදී 2007 මාර්තු මාසේ ගේම් එක අනවුන්ස් කළා 2008 අප්‍රේල් තමයි රිලීස් කරන්නේ. ඉතින් මේ ඉතිහාසයත් එක්ක බැලුවාම අවම වශයෙන් අවුරුද්දක කාලයක්වත් තියෙනවා අනවුන්ස්මන්ට් එකේ ඉඳලා ගේම් එක රිලීස් වෙනකන්. ඒ නිසා මේ අවුරුද්දේ GTA 6 රිලීස් වෙන නම් අඩුමතරමේ 2020 දෙසැම්බර් මාසේවත් ගේම් එකේ මුල් අනවුන්ස්මන්ට් එක කරලා තියෙන්න ඕන. Rockstar සමාගම කියන්නේ සැලසුමක් නැතුව ගේම් එකක් රිලීස් කරන කම්පැනි එකක් නෙවෙයි. ඒ නිසා අඩුමතරමේ අවුරුද්දකවත් කාලයක් තියලා ඔවුන් ප්‍රචාරණ කටයුතු පටන් ගන්නවා. ඉතින් GTA 6 2021
2021 රිලීස් වෙන්න නම් මේ වෙද්දි මුල් ප්‍රචාරණ කටයුතු වලට Rockstar අත තියලා තියෙන්න ඕන. නමුත් තාමත් ඒ ගැන කිසිම සැලසුමක් පිළිබඳව ඉගියක් අපට දැනගන්න නැහැ. ඒ නිසා 2021 අවුරුද්ද තුළ GTA 6 අපට ප්ලේ කරන්න නොලැබෙන්න තමයි ලොකම ඉඩක් තියෙන්නේ. ඔයාලා දන්නවා දැනට පවතින GTA 5 වල next gen version එකක් මේ අවුරුද්ද තුළ රිලීස් කරන්න Rockstar සමාගම කටයුතු කරමින් සිටින බව. ස්මාර්ට් ඩෙලිවරි පහසුකම යටතේ Xbox Series X වල GTA 5 ප්ලේ කරන්න පුළුවන් වුණත් Sony සමාගම සතුව ඒ විදිහේ පහසුකමක් GTA 5 සඳහා නැති හින්දා PS5 සඳහාම විශේෂිත වූ GTA 5 version එකක් රිලීස් කරන්න තීරණය කරන්න ඇති Rockstar සමාගම. ඉතින් ඒ upscaling development එකත් මේ දවස්වල Rockstar Studios වල කරමින් පවතිනවා. මේකටත් අමතරව පසුගියදා GTA 4 PS5 සහ Xbox Series X සඳහා upscale කිරීමේ සූදානමක් Rockstar සතුව ඇති බවට සුප්‍රසිද්ධ Forbes web අඩවිය විසින් හෙළිදරව් කරා. backward compatibility එක යටතේ Xbox Series X වල GTA 4 ප්ලේ කරන්න පුළුවන් වුණත් ගේම් එකේ බග් එකක් නිසා ගේම් එක අවසානයේදී ප්ලේ කරන්න නොහැකියාවක් තියෙනවා Xbox Series X වල. ඒ නිසා PS5 සහ Xbox Series X සඳහාම විශේෂිත වූ GTA 4 ගේම් එකක් රිලීස් කිරීමට Rockstar වල යම් උත්සාහයක් ඇති බවට තමයි මෙහිදී අනුමාන කෙරුණේ. මේ GTA 4 පිළිබඳව තොරතුරු කෙසේ වෙතත් GTA 5 නම් PS5 සඳහා ඩෙවලොප් වෙන බව සත්‍යක්. ඒ නිසායෙන් Rockstar කම්පැනි එකට GTA 6 කෙරෙහි අවධානය යොමු කරන්න ඇති ඉඩකඩ අවම වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් මත Rockstar Studios වල ඇති සියලුම පහසුකම් අලුත් GTA 6 ප්‍රොජෙක්ට් එක සඳහා යෙදවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා GTA 6 වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් වසරක් තුල අවසන් කිරීමේ හැකියාවක් Rockstar සතුව මේ අවස්ථාවේ නැති බව තහවුරු කරන්න පුළුවන්. පසුගිය කාලේ GTA Online සඳහා නිකුත් කරපු අප්ඩේට්ස් එක්ක කොහොමත් GTA 6 වලට ලොකු ඉඩක් තියෙන Rockstar වලට නොහැකි වෙන්නේ නැති. පහුගිය අවුරුදු 7 ඇතුලේ GTA Online සඳහා අප්ඩේට්ස් 40කට ආසන්න ප්‍රමාණයක් රිලීස් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේත් ප්‍රධාන අප්ඩේට්ස් දෙකක් රිලීස් වුණා. මේ සඳහා තමන්ගේ වපසරණින් ලොකු කොටසක් වෙන් කරන්න Rockstarට සිදු වෙන්නේ නැති. ඒ කියන්නේ තාමත් GTA 6 පිළිබඳව අදහසක් ඕන් සතුව තිබ්බත් ඒක තියෙන්නේ ඉතාමත් ප්‍රාථමික මට්ටමක. ඒ වගේ ප්‍රාථමික මට්ටමක තියෙන ගේම් එකක් විශිෂ්ට නිර්මාණයක් දක්වා දියුණු කිරීමට වසරක් ප්‍රමාණවත් නැහැ. මොකද ඔයාලා දැක්ක මෑත කාලීනව රිලීස් වුණ Cyberpunk 2077 වගේ ලොකු ප්‍රොජෙක්ට්ස් ලොන්ච් කරන මොහොතේ තිබුණ තාක්ෂණික ගැටලු නිසා ඔවුන්ට මුහුණ දෙන්න සිදු වුණු අපහසුතාවය. ඒ නිසා GTA 6 වගේ ලෝකෙම අවධානය යොමු වෙච්ච ගේම් එකක් ආවට ගියාට රිලීස් කරන්න Rockstar වලට බැහැ. ඒ නිසා මේ අවුරුද්ද තුල GTA 6 රිලීස් වෙන තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි කියන එක තමයි මගේ නම් අදහස වෙන්නේ. වීඩියෝ ගේමින් කම්පැනිස් වල අවසාන අරමුණ තමයි වීඩියෝ ගේම් එකකින් ඔවුන්ට ලැබෙන ලාභය. යම්කිසි ගේම් එකකින් ඉහළ ආදායමක් ලැබෙනවා නම් ඒ ගේම් එක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන එක තමයි ඕනම කම්පැනි එකක පුරුද්ද වෙන්නේ. මේ කම්පැනිස් වල ගොඩක් ගේම්ස් හැදෙන්නේ නිෂ්පාදකයන් සහ අනුග්‍රාහකයන් හරහා. ඒ කියන්නේ එකවර මුදල් යොදවන්න පුළුවන් කෙනෙක් තමයි සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේම වියදම දරන්නේ. ඔවුන් ඒ විදිහට වියදම දරන්නේ ගේම් එකෙන් ලැබෙන ලාභය අරමුණු කරගෙන. මේ නිසා ගේමින් කම්පැනිස් වලට වගකීමක් තියෙනවා මුදල් යොදවපු පුද්ගලයා බලාපොරොත්තු වන ආදායම ඔහුට ගේම් එකෙන් ලබා දෙන්න. එහෙම නැති වුණොත් ඒ කම්පැනි එකේ ඉදිරි ව්‍යාපෘති වලට මුදල් යොදවන්න ඒ අදාළ අනුග්‍රාහකයා යොදා ගන්න අමාරුයි. ඒක විශාල හේතුවක් වෙලා තියෙනවා ලාභයම අරමුණු කරගත්ත වීඩියෝ ගේම්ස් නිෂ්පාදනය වෙන්න. වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ යහපැවැත්මටත් ඒක ලොකු බාධාවක් වෙලා තියෙන්නේ. මේ කාරණාවම GTA 6 වලටත් බලපාන්න ඇති බව තමයි මගේ නම් අදහස. මොකද GTA 5 රිලීස් වුණ දවසේ ඉඳලා මේ වෙනකම් පිටපත් මිලියන 130ක් විකුණමින් ඩොලර් බිලියන 6ක ආදායමක් ලැබලා තියෙනවා. ඒකෙන් වැඩිම ආදායමක් ලැබුවේ ගේම් එක රිලීස් වුණ 2013 දී. ඊළඟ අවුරුදු 7 තුළ දෙවැනියට වැඩිම සේල්ස් ගණනක් උනේ කලින් අවුරුද්ද, ඒ කියන්නේ 2019 දී. ඒ කියන්නේ තාමත් GTA 5 වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම GTA Online වසරකට ඩොලර් මිලියන 600කට ආසන්න ආදායමක් උපයනවා. නමුත් මේ මුළු ආදායමම ඔවුන්ට ලැබෙන්නේ ඉතාමත් සුළු වැය කිරීමකින් විතරයි. GTA 5 සඳහා ඔවුන් දැන් වියදමක් දරන්නේ නැති තරම් GTA Online සඳහා නිකුත් කරන අප්ඩේට්ස් ඩෙවලොප් කිරීමට ඔවුන්ට යම්කිසි මුදලක් වැය වෙනවා. නමුත් මේ ලැබෙන ආදායමට සාපේක්ෂව ඒක නොගිනි හැකි තරම් කුඩා ප්‍රමාණයක්. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ රිලීස් වෙලා අවුරුදු 7ක් ගියත් තාමත් GTA 5 සහ GTA Online වලින් Rockstar අපේක්ෂා කරන ආදායම ලැබෙන බව. ඉතින් එහෙම තත්ත්වයක් මත GTA 6 වගේ ඉහළ පිරිවැයක් දරන වෙන ගේම් එකකට මුදල් යෙදවීමට තරම් Rockstar වලට ලොකු අවශ්‍යතාවයක් නැහැ. GTA 6 රිලීස් වුණ ගමන්ම GTA 5 වලට තියෙන මේ අවධානයත් අඩු වෙනවා. එහෙම වෙනවා දකින්න Rockstar වලට අවශ්‍ය නැතුව ඇති. ඒ නිසා GTA 6 තව ටික කාලයක් පමා කරමින් GTA 5 සහ GTA Online වලින් හැකි තරම් ඉහළ ආදායමක් ලබන Rockstar Games කටයුතු කරන ලොකු ඉඩක් තියෙනවා. මේ වගේ තත්ත්වයක් මත GTA 6 2021 තුල රිලීස් වෙන ලොකු ඉඩක් නැති බව තමයි තාමත් පේන්න තියෙන්නේ. GTA 6 රිලීස් කිරීමට වඩා GTA 6 අනවුන්ස් කරමින් තව අවුරුද්දක් හෝ දෙකක් තුල GTA 6 ඩෙවලොප් කරමින් 2022 හෝ 2023 අවුරුදු දෙකෙන් එකක මේ ගේම් එක රිලීස් කිරීම හැම අතින්ම Rockstar වලට වාසිදායකයි. ඒ මගින් GTA 6 ඩෙවලොප් කරන්න අවශ්‍ය කාලයත් ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම GTA 5 සහ GTA Online වලට මේ අවස්ථාවේ තියෙන තැන නැති වෙන්නෙත් නැහැ. ඒ නිසා ගොඩක් දුරට GTA 6 2021 දී අනවුන්ස් කිරීමට Rockstar පෙළඹේවි. නමුත් ගේම් එක 2021 දී ප්ලේ කරන්න නම් ලැබෙන ඉඩකඩ ගොඩක් අඩු බව තමයි මේ කරුණු වලින් පැහැදිලි වෙන්නේ.
අඩුම තරමේ GTA 6 මේ අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළතවත් අනවුන්ස් කරන්න ඕන. එහෙම වුණොත් තමයි ලබන අවුරුද්දේ GTA 6 ප්ලේ කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු Rockstar Games මේ ගැන ඉදිරියේදී කරන ප්‍රකාශ මොනවද කියලා. ඒ හැමදේම ඔයාලත් එක්ක බෙදා හදාගන්න අපි කටයුතු කරනවා. ඒ හින්දා channel එකත් එක්ක දිගින් දිගටම නැදිලා ඉන්න. ඉතින් මේ ගැන ඔයාගේ අදහසක් දැනගන්න අපි කැමතියි. ඔයා හිතන විදිහට මේ අවුරුද්දේ GTA 6 අනවුන්ස් කරයිද? ඒ වගේම අනවුන්ස් කරලා රිලීස් කරයිද? ඔයාගේ අදහස පහල comment section එකේ දාන්න. එහෙනම් අපි තවත් අලුත් video එකකින් එක්වෙනිම හම්බෙමු. ගින් එන්න. Happy gaming. Jai Jai Viva.